37 ප්‍රශ්නේ පහත සඳහන් ව්‍යාජකේත කොටස පරිශීලකයෙකු විසින් 4 5 2 ඍණයක යන සංඛ්‍යා එකකට පසු එකක් අනේක ආ එකකට පසු අනේක ආදානය කලේ නම් මේ ප්‍රතිදානය වන්නේ කුමක්ද දැන් මේකත් අර වගේම එකක් නේ ඒ වගේ يعني මම අර කලින් කියපු જાතිය එතකොට මේ ව්‍යාජකේතයක් අපිට දුන්නම අපි කරන්නේ මේකේ තියෙන මේ විචල්‍ය ටික ටර්මිනල් කියලා එකක් තියෙනවා x කියලා එකක් තියෙනවා ඊට පස්සේ num කියලා එකක් තියෙනවා මෙච්චරයි නේද ඩිස් එතකොට තුනක් තියෙනවා එකක් තමයි ටර්මිනල් ඊළඟට තියෙනවා x ඊළඟට තියෙනවා num දැන් මොනවාද මෙයා ලබා දෙන්නේ පරිශීලකයා ලබා දෙන්නේ ඉලක්කම් මෙහෙම පටන් ගන්නකොට ටර්මිනල් කියන්නේ minus 1 ඍණ 1යි පටන් ගන්නකොට අවස්ථාව x කියන්නේ බිඳුවයි මෙහෙම ලියා ගන්න කටුවැඩ කොලේක ලියා ගන්න රිපීට් ඩිස්ප්ලේ enter number කියලා ඩිස්ප්ලේ කරනවා ඊට පස්සේ get number number එක දැන් පළවෙනි එක 4නේ මේ දෙන පිළිවෙල දීලා තියෙනවානේ get number කියන්නේ පළවෙනි number එක 4 ඊට පස්සේ 4 ආවට පස්සේ අපි මොකද්ද බලන්නේ එකකට පස්සේ එකක් ආදානය කරන 4 ඊට පස්සේ get number if number greater than x 4 x ට වඩා වැඩිද ඔව්නේ නම්බර් 4යි 4 x කියන්නේ බිඳුවයි වැඩි නම් x සමානයිලු num එක එහෙනම් x සමානයි num කියන්නේ x සමානයි දැන් 4යි බිඳුව අයින් වුණා ඒ වෙනුවට 4 ආ මොකද විචාරලයකට එක වෙලාවට තියෙන එක ආගයයි ඊට පස්සේ මොකද කරන්නේ until number equal terminal number equal the terminal to number 4යි terminal ඍණ එකයි සමාන නැහැ සමාන නැත්නම් මේක ආපහු උඩට යනවා until ne repeat until this repeat වෙන්න ඕන මේ දක්වා මේක වෙන වෙන අවස්ථාව දක්වා නම්බර් ටර්මිනල් එකට සමාන වෙන අවස්ථාව දක්වා මේක කරන්න ඕනේ. නැවත මුලට ගියා. නැවත මුලට ගිහලා එන්ටර් නම්බර් නම්බර් මේක මේ පාර 5යි. විතර කලින් තිබ්බ 4 මැකුණා ඒ වෙනුවට 5 ඉන්පුට් කරා. ඊළඟට බලනවා නම්බර් වැඩිද කියලා x ට වඩා. නම්බර් කියන්නේ 5යි 5 වැඩිද x ට. 5 වැඩිද x x කියන්නේ 4යි නේ 5 වැඩි. ඔව් 5 වැඩි නම් එහෙනම් x සමානයි නම්බර්. එහෙනම් මෙතන දානලු 5 දැන්. ඍණයක වැඩිද පහට වඩා නෑ නෑ ඊළඟට බලනවා num එක සමාන ඍණයක num සමාන ටර්මිනල් ද num කියන්නේ ඍණයකයි ටර්මිනල් ඍණයකයි දෙකම සමානයි සමානයි නම් end ලා display x x display කරනවා ඒ x කීයද 5යි එහෙනම් මේක තමයි උත්තරේ වෙන්නේ හරි අපි බලමු ඔයගලගේ උත්තර එවල තියෙන ඒවා කො දිමන්සා එවල තියෙනවා උත්තරේ 4 කියලා හරි දිමන්සා දැන් හොඳයි දැන් ටිකක් ඔන්න ඉම්ප්‍රූව් වෙලා තියෙන්නේ දැන් අනිත් අය ඔන්න හදා ගන්න ඕනේ මට්ටමට 38 වෙනි ප්‍රශ්නෙට යම් මේක මම හිතනවා පැහැදිලි ඇති කියලා මේ ඕනෑම ප්‍රශ්නයකදී පුතේ ලියා ගන්න කටුවට ලියලා මේ වගේ මේ විචල්‍ය වෙනස් වෙන විදිහ ලියාගෙන හිත හිත හදන්න තියෙන්නේ මේවා අමාරු නෑ මේකට අපි කියනවා ඩ්‍රයි රන් කරනවා කියලා අමාරු නෑ විචල්‍ය ටික සයින් කර කර සයින් කර කර පිළිවෙලට හිතන්න. අපි මේ වගේ ප්‍රශ්න තව ගොඩක් කරනවා ඉදිරියේදී. ඒ හින්දා ගැටලුවක් කරගන්න එපා. ඔයාලට අමාරු තැන් තිබ්බත් ඉදිරියේදී මේවා මගහැරලා යයි. මේකනේ අමාරු කොටසක් කියලා ගොඩක් වෙලාවට හිතන්නේ ඔයගොල්ලෝ. ඒක අමාරු නෑ. හරි. ඊළඟට යමු අපි ත්‍රමලයක සම්බන්ධය සඳහා සම්බන්ධයෙන් පහත වගන්ති සලකන්න. විචල්‍යයට විවිධ අවස්ථාවලදී විවිධාගයන් ගත හැකියි. ඒක ඉතින් අපි දැන් දැක්කනේ. විවිධ අවස්ථාවල විවිධාගයන් ගන්න පුළුවන්. ඊළඟට පරිගණක භාෂාවක වෙන් කරන ලද වදන් එම ත්‍රිමලයක භාෂාව විචල්‍ය ලෙස භාවිත කළ හැකිය නෑ වෙන් කරපු ඒවා වෙන් කළා දින ඒවා කාටවත් දෙන්නේ නෑ හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා මදූෂ මොකද්ද මදූෂ අහන්නේ x සමානයි බිඳුව නම් බිඳුව නෙවෙයිද ඩිස්ප්ලේ කරන්න ඕන කොහ x බිඳුවයි නම් x display x ne denne puthe poddak inna mata waraduna ada display x nane x samanay bindu unata e patang gannakota ne x binduwa meke yanawane meke digata me cycle eke yanawane hari de x samanay binduwa kiyala itwase display x thibba nam binduwa tama
හැබැයි මේ මේ නම් එක අරගෙන මේ නම් එක වැඩි නම් x ට වඩා දැන් 5 කියන්නේ x ට වඩා වැඩි එකක් හොඳින් තේරුම් ගන්න වෙන එක 4 මුලින් 4 කියන්නේ x ට වඩා වැඩි x කියන්නේ බිඳුවනේ බිඳුවට වඩා 4 වැඩි වැඩි හින්දා මොකද කරන්නේ x සමාන කරනවා 4 ට දැන් x ගියාගේ 4යි අර බිඳුව තිබ්බ එක තමයි 4 උනේ ඊළඟ සැරේ 5 එනවා 5 එනකොට 5 වැඩි 4 ට වඩා දැන් මොකද වෙන්නේ දැන් x සමාන කරනවා 5 ට දැන් x 5යි මේක හරියට පන්තිය උසම ළමයා හොයනවා වගේ කියලා හිතන්නකෝ අමාරු දෙයක් නෙවෙයි හරි මම එක පන්තියේ ඉන්න එක ළමයා පළවෙනි ළමයා උසම ළමයා විදිහට ගන්නවා දැන් අපි තම මදූෂ පන්තියේ ඉන්නවා මම මදූෂ විතරක් නම් ඉන්නේ පන්තියේ උසම ළමයා මදූෂ අපි තම ඊළඟට තව එක්කෙනෙක් එනවා ඊළඟට දිමන්සා එනවා පන්තියට දිමන්සා පන්තියට එනකොට මම බලනවා දිමන්සා මදූෂට වඩා උසද බලනකොට උන්න උසයි එහෙමනම් මම කියනවා දැන් උසම ළමයා දිමන්සා දැන් මදූෂ නෑ එතන දැන් උසම ළමයා වෙන්නේ දිමන්සා දැන් ඊළඟට එනවා තව එක්කෙනෙක් අපි තම අකිල ඊළඟට බලනවා අකිල උසද දිමන්සටත් වැඩිය බලනකොට අකිල උසයි එහෙනම් අකිල තමයි දැන් උසම ළමයා ඊළඟට එනවා තව අපි තම සමීර හරි කවුරු හරි සමීර අකිලටත් වැඩිය උසද කියලා බලනවා නෑ සමීර අකිලට වැඩිය උස නෑ එහෙනම් තාම අකිල තමයි අවසානයේ උසම ළමයා කවුද කියලා අහනවා එතන අකිල කියලා කියනවා තේරුණාද විචල්යක් කියන්නේ වරින් වර වෙනස් කර කර වෙනස් කර කර යන්න පුළුවන් එකක් මේකෙදි වෙන්නේ උසම ළමයා හොයා ගන්නකම් උසම කෙනා හොයා ගන්න එක තමයි මෙතනදී අතරම ලොකුම කෙනා හැයි ඔය වගේම හොයන්න පුළුවන් පොඩිම කෙනා දැන් තේරුණාද මදූෂයට නැත්තම් තාමත් අපහැදිලිද x සමානයි බිඳුව නම් බිඳුව තමයි ඩිස්ප්ලේ වෙන්න ඕන හැබැයි මේකෙදි x වෙනස් කරනවා මේ අතරමැදදී x වෙනස් කරනවා හරි පැහැදිලි නේද අපි ඊළඟට යමු ඊළඟට ඒ විචල්යන්ට විවිධ අවස්ථාවලදී විවිධ අගයන් ගන්න පුළුවන් කියන එක හරිනේ විචල්යන් කියන්නේ ඒකනේ විවිධ අවස්ථා ගන්න පුළුවන් ඊළඟට පරිගණක භාෂාවක වෙන් කරන ලද වදන් කියන ඒවා විශේෂ වදන් ඒවා එම ක්‍රමලේඛ භාෂාවේම විශාල නාමයන් ලෙස භාවිත කරන්න බෑ වෙන් කරාම ආයෙ මුකුත් කරන්න බෑ එහෙනම් ඒ පමණක් තමයි මෙතන නිවැරදි වෙන්නේ 38ට ගන්න වෙන්නේ ඒ පමණක් නිවැරදි කියන එක B වැරදි 38 ආයත් ව්‍යාජකේතය දීලා දෙනවා ව්‍යාජකේත නම් එපා වෙනවා නේද නැද්ද හරි ආයත් ව්‍යාජකේතය දීලා දෙනවා ව්‍යාජකේතය දීලා අහනවා මොකද්ද උත්තරය කියලා මේ පාර හරි මොකද්ද ව්‍යාජකේතය ABC කියලා තුනක් තියෙනවලු ආ මේ පාරේ නම් ABC කියලා කොටු තුනක් අඳ ගන්න ඔබ තමයි කරන්න දෙන්නේ විචල්‍ය තියෙනවා නම් තියන ගානට කොටු අඳින්න ඇඳලා ඒවා ඉස්සරහින් ලියන්න ඒ වගේ අගයන් ටික මගෙත් එක්කම හරි කරමු ඒ තියෙනවා බී තියෙනවා සී තියෙනවා විචල්යන් තුනක් තියෙනවා ඔය තුනේ අගයන් ටික ලියන්න දෙන්නේ ඒද බීද සීද වැලියු ආ වැලියු කියලා එකකුත් තියෙනවා තව එකක් තියෙනවා විචල්ය හතරයි වැලියු කියලා එකකුත් තියෙනවා ABC ට දෙනවලු 30යි 50යි 30යි 70යි පිළිවෙලින් A ට 50යි B ට 30යි සීට 70යි පිළිවෙලින් ඔන්න වටිනාකම් ටික දෙනවා ඒට 50යි බීට 30යි සීට 70යි අගයන් දෙන්න ලැබේ නම් දර්ශනයකින් ප්‍රධාන ප්‍රතිදානය අහනවා ඉස්සලම් බලනවා A විශාලද කියලා B ට වඩා වැලියු එක බිඳුවයිලු මුලින් හරි ඒකත් දාගමු A විශාලද B ට වඩා A කියන්නේ කීයද A 50යි B කියන්නේ කීයද 30යි A විශාලද B ට වඩා A 50 විශාලද 30 ඕ 50 විශාලයි 50 විශාලයි 30ට වඩා ඉඳ ඇතුළට එනවා ඊළඟට A විශාලද C ට වඩා A කියන්නේ 50යි C කියන්නේ 70 නෑ විශාල නෑ විශාල නැත්නම් මේ මේ එකෙන් යන්නේ else එකට යනවා else එකට ගියාම කියනවා value සමාන C value කියන්නේ බිඳුව දැන් තියෙන සමාන C කියන්නේ value එක 70 අන්නේ ද value සමාන C A විශාලද B ට වඩා ඔව් ඇතුළට ආවා A විශාලද C ටත් වඩා ඒ විශාලද සීට වඩා නැහැ එහෙනම් වැලියු සමානයි සි මේකත් කරන්නේ ඉලක්කම් තුනක් දුන්නම ලොකුම එක හොයන එක මේ කරලා තියෙන්නේ වැලියු සමානයි සි ඩිස්ප්ලේ වැලියු කියන්නේ එහෙනම් 70 හතර වෙන එක තමයි උත්තරේ වෙන්නේ හරි ඔව් 70 හතර වෙන එක තමයි උත්තරේ වෙන්නේ හොඳයි අවසාන එක ඔන්න ටිකක් විතර වෙනස් එකක් ලොජික් ගේට්ස් තාර්කික ద్వාර පහත තර්කන පරිපථයන් x සහ x බිඳුවද හා පිළිවෙලින් එක වෙනවලු පහත තර්කන පරිපථයේ x සමානයි බිඳුව හා එක පිළිවෙලින් ආදානය කර ඇතනම්
එක්ස්ට බිඳුව දෙනවා ඒ වගේම එක දෙනවා පිළිවෙලින් දෙයලා තියෙනවා නම් ලැබෙන ආදාන ප්‍රතිදාන දෙක පිළිවෙලින් කවරක්ද කියලා අහන හරි මේකෙදි අපි ඔන්න බලන්න ඕන ආදේශ කරලා තමයි මේකෙදි බලන්නේ එක්ස්ට බිඳුව දුන්නොත් බිඳුවක් not වෙනවා කියන්නේ අනිත් පැත්ත හැරෙනවා මෙතනට එකක් එනවා මේ බිඳුව මෙහෙමම යනවා මෙතනට යම් කිසි හේතුවකින් ඇන් ద్వාරයකින් බිඳුවක් යන්නේ නම් ප්‍රතිදානයේ බිඳුවම තමයි මොකද ඇන් ద్వාරයේ තියරි කෝලන්න මතක නම් සියල්ල එක නම් තමයි ඇන් ద్వාරයේ එක ලබා දෙන්නේ එක එක නම් එකයි ඕ ద్వාරයේ සියල්ල බිඳුව නම් තමයි බිඳුව ලබා දෙන්නේ බිඳුව ඕ බිඳුව නම් බිඳුවයි ඒ තමයි ඕ ద్వාරයේ හැටි ඔය දෙක මතක තියාගන්න ඕන එතන මෙතනින් එකක් හරි බිඳුවක් යනවා නම් මේ මේකේ x ඔන්න බිඳුවක් යනවා b කීය ගියත් අපිට වැඩක් නැහැ x බිඳුව හින්දා අවුට්පුට් එක මෙතන බිඳුවම තමයි. එතන x බිඳුවක් වුණොත් මේක දෙවෙනි එක බිඳුවක් වෙනවා. හැබැයි උඩ එකේ එකයිනේ. එතකොට a අපි දන්නේ නැහැ. a වලට එකක් වුණොත් a වලට එකක් වුණොත් 1 1 ගියොත් 1යි. a වලට බිඳුවක් වුණොත් a වලට බිඳුවක් ගියොත් 1යි බිඳුවයි ගියොත් 0යි. එහෙනම් මෙතන තියෙන ඒගේ අගේමනේ මෙතන තියෙන්නේ එහෙනම් මෙතන ලැබෙන්නේ අපිට ඒමයි හරි එතකොට මේ ඒ බිඳුවක් වුණොත් මෙතනින් බිඳුව ලැබෙනවා බිඳුවයි බිඳුවයි බිඳුව නිසා මේ එකක් වුණොත් මෙතන එහෙනම් මෙතනින් ලැබෙන්නේ ඒමයි එහෙනම් පළවෙනි අවස්ථාව x බිඳුවක් වෙන විට a ලැබේ x බිඳුවක් වෙන විට a ලැබෙන්නේ මෙතන ලැබෙනවා මෙතන ලැබෙනවා තාම අපි දන්නේ x එකක් වුණාම එතකොට මුල් දෙකෙන් එකක් හරි දැන් x එකක් කරලා බලමු x එකක් කරාම a එක මෙතනින් බිඳුව වේ බිඳුවක් n එකකින් යනවා නම් බිඳුවමය මේ එකක් මෙතන යනවා නම් b අපි දන්නේ b එකක් වුණොත් 1යි 1යි ගියොත් 1 වෙනවා b බිඳුවක් වුණොත් 1යි බිඳුවයි ගියොත් n එකෙන් බිඳුව වෙනවා එහෙමනම් මේ b මයි ලැබෙන්නේ මෙතනදී බිඳුවයි බිඳුවයි ගියොත් බිඳුව වෙනවා බිඳුව 1යි ගියොත් 1ම වෙනවා එහෙමනම් a b මයි මෙතනදී ලැබෙන්නේ එමනම් දෙවනි අවස්ථාවේදී b ලැබේ පිළිතුර වෙන්නේ දෙක ආදේශ කිරීමෙන් තමයි ඒකත් අපිට උත්තරේ හොයාගන්න වෙන්නේ අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න පුතේ අපහැදිලි නම් අහන්න n gate එකේ තියරිය මතක තියාගන්න දැන් an බිඳුව කොහමද a1යි n1යි මෙතන n එක තියෙනවා කියලා හිතන්න මෙතන තියෙනවා බිඳුව මේක කොහමද a වෙන්නේ සෝරි මේක කොහමද මේක නම් බිඳුවනේ මෙතනින් බිඳුවක් ගියා මෙතන බිඳුවයි an 1 තිබ්බා කියලා හිතමුකෝ අපි an 1 an an වෙනවා 1 එක එකත් එක්ක එතකොට කොහමද a වෙන්නේ ඒක අපි දැනගන්න ඕන ඒ කියන්නේ 1යි 1යි තිබ්බොත් n gate එක හැටි වල දන්නවා 1යි 1යි නම් n gate එක 1යි ෂුවර් එකද හැබැයි මෙතන බිඳුවක් වෙලා 1යි බිඳුවයි තිබ්බත් n එකෙන් බිඳුවක් ගියත් යන්නේ නැහනේ එක බිඳුවක් හරි ගියත් බිඳුවයි එහෙමනම් මේ a'ම තමයි a'ට එකක් ලැබුණොත් a එකමයි a'ට බිඳුවක් ලැබුණොත් a බිඳුවමයි එහෙනම් ලැබෙන a'ම තමයි ප්‍රතිදානය වෙන්නේ ඊළඟට o එකක් බලන්න o එකෙත් මේ වගේ එකක් තියෙනවා ao බිඳුව ලැබුණොත් කොහොමද a වෙන්නේ ඒට එකක් තිබ්බ කියලා හිතන්න 1යි 0යි ඕ එකෙන් ගියොත් 1යි මොකද 1 1 1ක් හරේ ඕ එකට ලැබුණොත් 1යිනේ හැබැයි 0යි 0යි ඕ එකෙන් ගියොත් 0යි එහෙනම් මේ a'මයි මෙතනින් ලැබෙන්නේ ao 0 කියන්නේ 0යි an 1 කියන්නේ a sorry ao 0 කියන්නේ a an 1 කියන්නේ a කොහොම තමයි ඔක එන්නේ හින්දේක මතක තියාගන්න හරි ඉතින් මෙතනින් අපේ පේපර් එකේ මේ කොටස ඉවරයි පුතේ අපිට ඊළඟට පුළුවන් අපි 2020 කතා කරානේ 2020 කතා කරා එහෙනම් 2018 පේපර් එකට තමයි අපිට යන්න වෙන්නේ අපි 2018 පේපර් එකෙත් ප්‍රශ්න කීපයක් කරමු හරි 2018 පේපර් එකෙත් මුල් ප්‍රශ්න කීපය අපිට ලියන්න පුළුවන් මොකද MCQ ටික කරගෙන ගිහිල්ලා ඊට පස්සේ අපි structured essay වලට එමු 2018 O level ICT සිංහල මීඩියම්
හරි මේකේ පළවෙනි ප්‍රශ්න හයම කරන්නකො අපි පුළුවන් තරම් ප්‍රමාණයක් සාකච්ඡා කරමු පළවෙනි හය කරා මේ 2018 පේපර් එකේ මුල් හය කරන්න අපි පුළුවන් ප්‍රමාණයක් සාකච්ඡා කරමු පරිගණකයක් තුල දත්ත සහ උපදෙස් ආචයනය වී ඇත්තේ කවර ආකාරයකින්ද කියලා අහනවා පරිගණකයක් තුල දත්ත සහ උපදෙස් කොහොමද තැම්පත් වෙලා තියෙන එක ද්විමය ආකාරයට අපි දන්නවා යන්ත්‍ර භාෂාවෙන් ද්විමය ආකාරයෙන් තමයි පරිගණකයක් තුල දත්ත තැම්පත් වෙලා තියෙන එක ලේසි ප්‍රශ්නයක් එකට එක තමයි උත්තරේ වෙන්නේ දෙවනි ප්‍රශ්නය 156.1 සංඛ්‍යාවට තුල්්‍ය වන අෂ්ටක සංඛ්‍යාව කුමක්ද 155 10 පාදයෙන් දීලා තියෙනවා තුල්්‍ය වන අෂ්ටක සංඛ්‍යාව අහලා තියෙනවා අපි 10 පාදයකට 8 පාදයට හරවන්නේ කොහොමද 156 අපි ලියාගමු ඒක 156 ඔක බෙදන්න ඕන 8ෙන් 8 පාදයටනේ හරවන්න තියෙන්නේ 8ෙන් බෙදලා ඉතිරිය ලියන්න අටවරක් දෙක දාසයයි එහෙනම් අටවරක් එකයි තියෙන්නේ හතක් ඉතිරි 76ට තියෙනවා කීයද 156ට 15ට නෑ 15ට 8යි 8යිනේ 8යි අටවරක් දෙකනේ 16 නං 7යි හතක් ඉතිරි 76ට අටවරක් කීයද අටවරක් 756 අටවරක් 8 අටවරක් අටවරක් 9 72යි 19 ඉතිරි කීයද ඉතිරි වෙන්නේ හතරක් ඉතිරි වෙනවා ආය 8ෙන් බෙදන්න 8වරක් 2 16යි ඉතිරි වෙනවා 3ක් එහෙනම් 234 තමයි මේක ගත්තම 8 පාදයෙන් 2 3 4 234 තමයි 8 පාදයෙන් 2ට එන්නේ 2 දෙකට දෙක දිමන්ස හරි මදුෂ හරි හොඳයි දෙකට දෙක එකට එකට එක දෙකට දෙක හරි ඊළඟ දෙක බී ෂඩ්දශමය සංඛ්‍යාවට තුල්‍ය වන ද්විමය සංඛ්‍යාව කුමක්ද 16 පාදයෙන් දීලා තියෙනවා එක එතකොට අහලා තියෙන්නේ මේකට තුල්‍ය වන ද්විමය සංඛ්‍යාව දෙකේ පාදයෙන් ලියන්න කියලා 16 පාදයේ දෙකේ පාදයට හරවන එක හරි ලේසි ඒකට මම වගුවක් කියලා දීලා තියෙනවා මතක නැත්නම් මම ආයෙ මතක් කරන්නම් ඒ වගුව පාවිච්චි කරා මේක කරන්න පුළුවන් මේක නම් අටෙන් බෙදලා අපි ගත්තා 2b අපි දෙකේ පාදයට තුල්‍ය කරලා ලියමු වගුව කොහොමද ලියන්නේ අටේ පාදයට දැන් මතක් කරගන්න කලින් පේපර් එක පටන් ගන්නකොටම අපි කතා කරා combinations සංයෝජන කීයක් හදා ගන්න පුළුවන්ද කියලා 16 පාදයේ තියෙනවා ඉලක්කම් 4ක් නැත්නම් bit 4ක් ඉඳ සංයෝජන 16යි ඒ සංයෝජන 16 හැදෙන්නේ මෙහෙම හරි ඔයගලන්ට පේනවා නම් සංයෝජන 16 මෙන්න මේ විදියට හැදෙන්නේ බලන්න මේක පහසුයි අපිට හොයාගන්න එක මොකද රටාවක් තියෙන්නේ මම ස්ක්‍රීන් එකේ ලිව්වා දැන් බලන්න පේනවද කියලා මේ තමයි සංයෝජන 16 සංයෝජන 16 හැදෙන්නේ රටාවකට බලන්න මෙතන මාරු වෙනවා බිංදුවයි 1යි ආයේ බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි ආදී වශයෙන් තමයි එක පල්ලයට යන්නේ ඊළඟට බිංදු 2යි 1 2යි බිංදු 2යි 1 2 ඊළඟට බිංදු 4යි මේ බිංදු 4යි 1 4යි බිංදු 4යි 1 4 ඊළඟ බිට් එක බිංදු 8යි 1 8 කොහොම තමයි සංයෝජන 16 හැදෙන රටාව මේක අපි ටග් ගාලා කටුවැඩ කොලේක හරි ලියා ගන්න ඕන පේපර් එක හම් වෙද්දී හරි ප්‍රශ්න පත්‍රය හම් වෙද්දී අපි කටුවැඩ කොලේක හරි මේක ලියා ගන්න ඕන. එතකොට අපිට හදන්න ලේසි. හරි එහෙම ලියාගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි බලමු මේ මේකට ගැලපෙන 16 පාදයේ සංඛ්‍යා ටික ලියාගෙන යන්න ඕන. 1 2 3 4 5 6 7 8 9 9 න් පස්සේ තියෙන 10 A B C D E F ඔහම තමයි තියෙන්නේ. හරි 16 පාදයේ ගැලපෙන ඩිජිට් ටික ඔය ටික ලියාගත්තට පස්සේ වැඩේ ලේසි
දැන් අපිට තියෙන 2b 2 කියන්නේ මොකද්ද 2 අපි ලියනවා මෙන්න මේ තියෙන 2 2 කියන්නේ බිඳුව බිඳුව 1 බිඳුව ඊළඟට තියෙනවා b b කියන්නේ 1 බිඳුව 1 1 එහෙමනම් උත්තරේ වෙන්නේ මොකද්ද 1 නේද මේ බිඳුව බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 1 බිඳුව බිඳුව 2 2 කියන්නේ බිඳුව බිඳුව 1 බිඳුව ඊළඟට b කියන්නේ 1 බිඳුව 1 1 ඒක තමයි උත්තරේ වෙන්නේ හරි ඔය විදිහට තමයි අපි සංඛ්‍යා පාද වලින් උත්තර හොයන්නේ හරි 4 වෙනි එකට එනකන් උත්තර හොයලා තියෙනවා ඉතින් 4 වෙනි එකත් අපි කතා කරමු 4 වෙනි ප්‍රශ්نين අහන්නේ පහත සඳහන් කවරක් මගින් මේ සංඛ්‍යා 4 ආරෝහණ පිළිවෙලට ආරෝහණ කියලා කියන්නේ මොකද්ද ආරෝහණ වැඩි වෙන පිළිවෙලට තියනවද කියලයි අහන්නේ එකම අපිට හොඳම දේ තමයි මේක පරිවර්තනය කරගන්න එක නැත්තම් මේක හොයන්න බෑ හරි දිග වැඩිනේ එහෙනම් පරිවර්තනය කරගෙන අපි පැත්තක ලියාගමු හරි මේ වගුවේ පොඩක් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න මේ වගුව අපිට අවශ්‍යයි මේ මේක හොයාගන්න 2b කියලා ඒක ලේසි හොයන්න එතකොට අපිට හරි ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න එකේ 4 වෙනි එක කළා අදට අපි අවසන් කරමු 4 වෙනි ප්‍රශ්නේ බලමු කොහොමද අපි විසඳන්නේ කියලා මම ක්ලියර් කරනවා ආයේ 4 වෙනි ප්‍රශ්නේදී තියෙන්නේ අපිට තියෙනවා ද්විමේ එකක් ඒක අපි කෙලින්ම ලියමු 1 බිඳුව බිඳුව 1 1 බිඳුව බිඳුව 1 සමා ද්විමේ සංඛ්‍යාව 113 අපි ලියමු 8 ඒක අපි කරන්නේ අර වගේම තමයි 3න් 3 ලියන එක 8 පාදයටත් අර වගේ වගුවක් තියෙනවා පුතේ 8 පාදයට තියෙන බිඳුව 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 1 බිඳුව 1 බිඳුව බිඳුව 1 1 1 බිඳුව බිඳුව 8 පාදයට 8යි නේ තියෙන්නේ 1 බිඳුව 1 1 1 බිඳුව 1 1 1 16 පාදේ වගුව වගේම අර වගේම මාරු වෙන එක බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 බිඳුව 1 වශයෙන් මේ විදිහටම මාරු වෙන එකක් වෙනවා මේකට ඉතින් ඒකේ 16 පාදේ ඉලක්කම් 8 ලියාගත්තම අපිට ලියන්න පුළුවන් බිඳුව 1 2 3 4 5 6 7 ඔව තමයි 16 පාදේ ඉලක්කම් එතකොට 113 කියන එක අපි ලියමු 113 කියන්නේ මෙතනින් එක ගත්තා බිඳුව බිඳුව 1 ආයෙත් 1 එතනින් 3 කියන්නේ මේක එතකොට අපිට ඒක ලියා ගන්න පුළුවන් මෙතන බිඳුව බිඳුව 1 බිඳුව බිඳුව 1 බිඳුව 1 1 කියලා දැන් මේක ගහන්න අපි මේක ලයින් කරගමු කොකද ලොකු කියලා එතකොට පේනවා 8 පාදයක පොඩි මේ මේක 1 මෙතන අපි 8 පාදයක තියෙන ඊළඟ ස්ථානයේ කියන 8 පාදයක පොඩි ඊළඟට 16 පාදයක බලමු 16 පාදය කියන්නේ 1a 1a ත් ලියාගමු 16 පාදයේ බිඳුවයි 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 1 තමයි ඒ කියන්නේ 1 බිඳුව 1 බිඳුව එතකොට 1a කියන්නේ මේක ඒක ඊටත් වැඩිය පොඩි මේ බලන්න 16 පාදයේ බිඳුව 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 1 කියන්නේ 1 a කියන්නේ 1 බිඳුව 1 බිඳුව අර කලින් වගුවෙන් ඒක මේකටත් වැඩිය පොඩි 1 තියෙන ඊටත් පස්සේ ඉතින් එහෙමනම් ඊළඟට 10 පාදයකක් තියෙනවා 10 පාදයෙන් මොකද්ද දීලා තියෙන්නේ 160 ඒකනම් අපිට ක්‍රමයක් නැහැ බෙදන්න වෙනවා 160 අර විදිහට මොකද 10 පාදයකක් වෙනත් පාදයකට හරවද්දි බෙදන්න වෙනවා බෙදීම දෙක 162 න් බෙදුවම 16ට 8යි 80යි ඉතිරි බිඳුවයි බෙදීම දෙක 40යි ඉතිරි බිඳුවයි බෙදීම දෙක 20යි ඉතිරි බිඳුවයි බෙදීම දෙක 10යි ඉතිරි බිඳුවයි 10 කියන එක ඕනනම් මෙතනින් අපිට මතකයි 10 කියන්නේ 1 බිඳුව 1 බිඳුව 1 දාගන්න පුළුවන් එහෙනම් 1 බිඳුව 1 බිඳුව 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 තව දුරටත් බෙදන් ගියත් කමන්නේ නැත්තම් මම 10 කියන එක දන්න හින්දා 1 බිඳුව 1 බිඳුව 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 දානවා එතකොට ඒක කොච්චර ලොකුයිද ඒක ටිකක් ලොකුයි ඒකද ලොකු මේක ආරෝහණ පිළිවෙලට නිදියන කියන ආරෝහණ කියන්නේ පොඩි මේක කියන්නේ 16 පාදේ 1a තමයි එහෙනම් ඒක උත්තරේ නේ තියෙන්නේ 4 වෙනි එක පොඩි මේක 1a දෙවෙනි එක 8 පාදෙන් හරිනේ 3 වෙනි එක 2a එක අවසාන එක මේක මේක ඊටත් වැඩි ලොකු වෙන මේක තමයි අන්තිම එක 160 4 වෙනි එක තමයි උත්තරේ වෙන්නේ
හරි දරුවනේ දැන් පහ හයත් ලියලා තියෙනවා කමන්නේ මම අදට ටයිම් එකත් එක්ක අරගෙන මම මෙතනින් නවත්තන්නම් අපි ලබන සතියේදී මේ පේපර් එකේ ඉතුරු ටික කතා කරමු කාට හරි පේපර් එකේ ලින්ක් එක ඕන නම් මම ලින්ක් එක එවන්න බලාගෙන තියාගන්න පේපර් එක අපි ඊළඟ දවසේ කතා කරන්නේ මේක ඉතුරු ටික එතකොට තව දුරටත් මේ නම්බර් සිස්ටම්ස් වල ඔයගලන ගැටලු තියෙනවා නම් ඒකත් අහන්න මම එතකොට පැහැදිලි කරලා දෙන්නම් තව නම්බර් සිස්ටම්ස් වල ඔයගලන්ට තේරුම් නැති කොටස් තිබ්බොත් හරි එහෙනම් අපි ලබන සතිය හම්බ වෙමු හැමෝටම good night good night sir okay